පුංචි ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මේ කතාව පටන් ගන්න කලින් මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. ඔය ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ දුකද එහෙමත් නැත්නම් සතුටද? මේ ප්‍රශ්නේ කාගෙන් කවුරු කොහොම අහුවත් මම දන්නවා අපි හැමෝටම තියෙන එකම එක උත්තරයයි. ඒ තමයි අපි ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සතුට කියන එක. හරි. එහෙනම් ඊට පස්සේ මම මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඔය ජීවිතේ ඔයාගේ පුරුදු හින්දා ඔයාගේ සතුට වැඩි කරගෙන තියනවද එහෙමත් නැත්නම් ඔයාගේ සතුට නැති කරගෙන දුක වැඩි කරගෙන තියනවද ඒකත් පොඩක් හිතන්න ඕනි කාරණාවක් හරි එහෙනම් මම මෙන්න මෙහෙම කියන්නම්කෝ අපි සමහර වෙලාවට හිතන්නේ නැති දේවල් නිසා අපි කරන අපේ සමහර පුරුදු නිසා අපේ ජීවිතේ සතුට නැති කරගෙන තියනවා ඒක කොහොමද වෙන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න Shy FM official YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. හරි. එහෙනම් ඒකත් මතක් කරගෙන මම මේ විදිහට මගේ කතාව පටන් ගන්න කතාව කිව්වට හිතන්න දේවල් ගොඩක් ඔයාලට මේක ඇතුලේ තියෙයි. බලමු කොහොමද කියලා. අංක 1. ඔයා අද දවසේ වැඩියෙන්ම කැමැත්තෙන් කරපු මොනව හරි දෙයක් තියෙනවා නම් ඒක ඔයා ඔයාගේ Facebook එකේ එහෙමත් නැත්නම් Instagram එකේ upload කරනවා. මොකද phone එක අතර ගත්තාම අනිවාර්යයෙන්ම අපි හැමෝම පාවිච්චි කරන දෙයක්නේ Facebook Instagram කියන්නේ. ඔය දෙකෙන් එකක එහෙමත් නැත්නම් ඔය දෙකේම වෙන්න පුළුවන්. ඔයා story upload කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් කරන්නේ ඕක upload කරපු වෙලාවේ ඉඳන් ඔයා යනවා ගිහින් බලනවා කවුද මේක බලලා තියෙන්නේ. කවුද මට මේකට react කරලා තියෙන්නේ. එහෙම නැත්නම් කවුද මට මේකට reply එකක් දීලා තියෙන්නේ. හැබැයි කවුරුත් නැහැ. සමහර ලාට ඔයා කවුරු හරි කෙනෙක් වෙනුවෙන් මේක දැම්ම වෙන්න පුළුවන්. ඒ කෙනාවත් ඔයාගේ story එක බලලා නැහැ. ඒ කෙනාවත් ඔයාට reply එකක් දීලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක බලලා 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 ඔයා ඔයාගේ දවසම නාස්ති කරගන්නවා අර සතුටින් හිටපු හැම දෙම අමතක කරලා සතුටින් ගෙවිච්චේ සම්පූර්ණ කාලෙම අමතක කරලා ඔයා ඔයාගේ ජීවිතේට දුකක් එකතු කරගන්නවා ඇයි එහෙම කරන්නේ දැන් හිතන්න ෂොට්ටක් මේ ඔයාගේ පුරුද්දක් නෙමේද මේ පුරුද්දෙන් ඔයාගේ ජීවිතේට දුකක් නේද එකතු කරගෙන තියෙන්නේ එහෙනම් ඔන්න අද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාට මෙන්න මේ පළවෙනි පුරුද්ද මුලින්ම ජීවිතේ නැති කරගන්න ආ මොනවාරි ආස දෙයක් ආදරය කරපු දෙයක් එහෙම නැත්නම් සතුටින් හිටපු වෙලාවක දෙයක් ස්ටෝරි එකක් විතර අප්ලෝඩ් කරා නම් මුලින්ම ස්ටෝරි එක අප්ලෝඩ් කරාට පස්සේ මේ ස්ටෝරි එක බැලුවේ කවුද කවුද මේක රිප්ලයි කරලා තියෙන්නේ කියන එක හැම වෙලෙම ගිහිල්ලා බලන එක නතර කරලා ගන්න ආස දෙයක් අප්ලෝඩ් කරා නම් ඒකට කවුරු මොන විදිහ ප්‍රතිචාරයක් දැක්වුවත් ප්‍රශ්නයක් නැහැ මොකද ඔයා කැමැත්තෙන් ඔයා සතුටින් කරපු දෙයක් නිසා අන්තිම පුරුද්ද මුලින්ම හදාගන්න දැන් ඊළඟට අපි යන්න හදන්නේ දෙවෙනි කාරණාවට මම දන්නවා අනිවාර්යයෙන්ම මේ කාරණාවත් ඔයා අනිවාර්යයෙන්ම කරනවා එහෙනම් මේ කියන්න හදන දේ පොඩ්ඩක් හොඳට අහගන්නකෝ දැන් මම මුලින්ම කිව් ස්ටෝරි ගැනනේ අපි ඊට පස්සේ යනවා පෝස්ට් එකක් පැත්තට කියන්නේ Facebook එකට ඔයා අද දවසේ ගත්ත ෆොටෝ එකක් වෙන්න පුළුවන් ඔයා කැමති මොනවාම හරි දෙයක් වෙන්න පුළුවන් ඔයා අප්ලෝඩ් කරනවා ඊට පස්සේ මොකද කරන්නේ මේකට ලයික් ඇවිල්ලා නැහැ ලයික් 1යි 2යි කමෙන්ට් නැහැ ඒත් සමහර වෙලාවට එක ලයික් එකක්වත් එක කමෙන්ට් එකක්වත් මේ කිසි දෙයක් නැති වෙන්න පුළුවන් ඊට පස්සේ මොකද ඔයා කරන්නේ අයියෝ කවුරුත් මට ලයික් කරලා නැහැ කවුරුත් මට කමෙන්ට් කරලා නැහැ එහෙනම් මේ පෝස්ට් එක ඩිලීට් කරලා දාන්න ඕනි. එහෙම කියලා හිතලා ඔයා මේක ඩිලීට් කරනවා. ඇයි ඔයා එහෙම කරන්නේ? ඔයා කැමති දෙයක් ඔයා අප්ලෝඩ් කරා නම් මොකටද ඔයා ඔක් ගිහලා ඩිලීට් කරන්නේ? වැඩක් නැහැනේ. කවුරු මොන දේවල් කොහොම කිව්වත් කවුරු ඒ දේ බැලුවත් නැතත් ඔයා අස කරන ඔයා සතුටින් අප්ලෝඩ් කරපු දෙයක් නම් ඒකට කවුරු කමෙන්ට් කරත් කවුරු ලයික් කරත් නැතත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ පෝස්ට් එක ඩිලීට් කරන්න එපා. ඔයාගේ කැමැත්ත ඔයාගේ සතුට අන්න එතන තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඒ වැඩේ කරලා කිසිම වෙලාවක ඔයාගේ ජීවිතේට දුකක් එකතු කරගන්න එපා. මම හිතනවා මේ වැඩෙත් ඔයා ඊට පස්සේ කරන එකක් නැහැ කියලා. හරි. දැන් අපි සෝෂල් මීඩියා ගැන කතා කරානේ. Facebook, Instagram මේ අප්ලෝඩ් කරන දේවල් ගැන කතා කරා. ඊට පස්සේ හොඳම කාරණාව ඒ තමයි ආදරේ. අපි ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන තුරාවටම ආදරේ එක 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 විදිහට එක එක කෙනාගෙන් ලබනවා. අපි එක එක කෙනාට එක එක විදිහට ආදරේ කරනවා. අම්මා තාත්තා සහෝදරයෝ ඊට පස්සේ පෙම්වතෙක් පෙම්වතියක් ස්වාමියෙක් බිරිඳක් මේ විදිහට අපි එක එක විදිහට ජීවිතේ ආදරේ ලබනවා. හැබැයි ඔය මොන විදිහට ඔය ආදරේ ලැබුවත් සමහර වෙලාවට වඩ හිතෙන්න පුළුවන් මම ආදරේ කරනවා වගේ ආදරයක් මට මෙතනින් ලැබෙන්නේ නැහැ කියලා.
මම බලාපොරොත්තු වෙනවා. මට මෙයා මෙහෙම ආදරය කරයි. මම මෙයාට මෙච්චර දේවල් කරනකොට ඇයි මෙයා මට මෙහෙමවත් ආදරය කරන්නේ නැත්තේ? ඇයි මෙයා මට ආදරය කියලාවත් කියන්නේ නැත්තේ? මං අහන්නේ ඇයි ඔයා හැම බලාපොරොත්තු වෙන්නේ? ඔයා ඔයාගේ ජීවිතේ හොඳම දේ කෙනෙක් වෙනුවෙන් දෙනවා නම් ආයි අනිත් පැත්තට එයාගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වුණත් අන්න එතන තමයි ඔයාගේ සතුට නැති වෙලා ඔයාව දුකින් තියන ප්‍රධානම කාරණාව වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම ආදරය කරන්න ආයෙ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ඔයාට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. ඔයාට හිතන්න පුළුවන් කවදා හරි දවසක ඒ දේ ඔයාගේ ජීවිතෙන් නැති වුණත් මම මෙයාට මෙන්න මේ තරමට ආදරය කරා. මම මෙයාගේ කිසිම දෙයක් ජීවිතේ බලාපොරොත්තු නැ. මම්මට පුළුවන් හැම විදිහකටම එයාට ආදරය කරා කියලා. එතනදී ඔයාට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා තව කෙනෙක්ගෙන් ආදරය කියන දේ බලෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැතුව හැම වෙලාවකම ආදරේ විතරක් කරන්න. අයි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට අනිවාර්යයෙන්ම මට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. හරි. දැන් ඉතින් ආදරය කියන දේත් ඇති. ඊට පස්සේ මම තව වැදගත් කාරණාවක් ඔයාට කියනවා. ඔයා අදින්න පළදින්න කැමති විදිහක් තියෙනවා. එතකොට ඔයා යන්නෙන්න කන්න බොන්න කැමති විදිහක් තියෙනවා. හැබැයි සමහර තැනකදී තව කෙනෙක් අඳින පළඳින විදිහ දිහා බලලා කන බොන විදිහ දිහා බලලා ඔයාට හිතෙන්න පුළුවන් අරයා මට වැඩිය කොච්චර හොඳද ඉන්න. අරයා මට වැඩිය කොච්චර ලස්සනට අඳිනවද? මම කැතයිද? මම කැතයි වගේනේ. මම යාට වැඩිය කැතයි. එතකොට මං අඳින විදිහ මේ සමාජයට ගැළපෙන්නේ අනිත් අයට ගැළපෙන එකක් නැහැ. මේ විදිහට ඔයා තව කෙනෙක් එක්ක ඔයාව හරියට සංසන්දනය කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔයා ඉපදෙනකොට ඔයාට ලැබිච්ච ලස්සනක් තියෙනවා. එතකොට ඔයා ජීවිතේ ගත කරගෙන එනකොට ඔයා ආස කරන දේවල් තියෙනවා. ඔයා අඳින්න පළඳින්න කැමති විදිහක් තෝරගන්නවා. ඇයි තව කවුරුත් එක්ක ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න විදිහ සංසන්දනය කරලා ඔයා හැම වෙලාවකම තව කෙනෙක්ට වඩා පහළට වැටෙන්න උත්සාහ කරන්නේ? එහෙම කරන්න එපා. විශේෂයෙන්ම ජීවිතේ ඉස්සරහට යනකොට අපි මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි කිසිම වෙලාවක තව කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරන්න යන්න එපා. හැම වෙලාවකම හිතන්න මේ ලෝකේ ලස්සනම කෙනා මම කියලා. මේ ලෝකේ ලස්සනටම අඳින පළඳින කෙනා මම කියලා හිතන්න. එතකොට මේ ලෝකේ හොඳම දේවල් හැම වෙලාවකම ජීවිතයට එකතු කරගන්න කෙනා මම කියලා හිතන්න. එහෙම ඔයා හිතුවොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ දුක කියන දේ නැති වෙලා යනවා. ඔයා හැම වෙලාවකම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. නිකන් ජීවිතේට දුකක් එකතු කරගන්න හදන්න එපා බලෙන් අපේ පුරුදු නිසා. හැම වෙලාවකම ඔයාගේ මේ ඔයා පහත් විදිහට හැම වෙලාවකම ඔයා මේ ඔයාව පහත් කරලා හිතන විදිහ අයින් කරලා හැම වෙලාවකම ඔයා හොඳින් ඉහලින් ඉන්න කෙනෙක් විදිහට ඔයා ගැන හිතන්න. එහෙම වුණොත් ඔයාට හැමදාම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. මං හිතන්නේ මං ඔයාට පුංචි කරුණු හතරක් අස්සේ ගොඩාක් හිතන්න දේවල් කිව්වා. මං හිතනවා මේ මං කියපු දේවල් අනිවාර්යයෙන්ම ඔයත් කරනවා ඇති කියලා. එහෙනම් අද ඉඳලා ඔයා මේ දේවල් ඔයාගේ ජීවිතෙන් ටික ටික ඈඩ් කරගන්න උත්සාහ කරන්න. මේ විදිහම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. අනිවාර්යයෙන්ම ෂයිෆ් එම් ඔෆිෂියල් YouTube channel එක subscribe කරන්න.